සුබදසකදෙනී දූපතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2019 ප්‍රශ්න පත්‍රයේ තියෙන ඉනෝගනික් රචනා කොටස් කිහිපය. කොටස් කිහිපය කියලා කිව්වේ මම පුතේ ඉනෝගනික් කොටස රචනාවල තියෙන පුතේ 7 වෙනි ප්‍රශ්නේ B කොටසේ සහ 9 වෙනි ප්‍රශ්නේ A කොටසේ. එතකොට 7 වෙනි ප්‍රශ්නේ B කොටස සහ 9 වෙනි ප්‍රශ්නේ A කොටස තමයි පුතේ අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට අද අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ 7 වෙනි ප්‍රශ්නේ B කොටස. මේගොල්ලන්ට පේන්නේ පුතේ ස්ක්‍රීන් එකේ ඒ අදාළ ප්‍රශ්නය. හොඳට කියව ගන්න පුතේ මොකක්ද ප්‍රශ්නය කියලා. මේ තියෙන පුතේ අපේ අදාළ ප්‍රශ්නෙට තියෙන ස්කෙච් එක. අපි හැම ප්‍රශ්නයකට වගේම මේකටත් ස්කෙච් එකක් දාලායි තියෙන්නේ. හොඳට බලා ගන්න පුතේ. A B C කියලා තුන් දෙනෙක් ඉන්නවලු. A මෙන්න මේ අදාළ රසායනික සූත්‍ර තියෙන කට්ටිය. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට පරමාණු තියෙන කට්ටිය. හරි. හැබැයි දන්නේ නැහැලු පිළිවෙලට කවුද කියලා. ඒ වගේම කියනවා A B C කියන තුන් දෙනා පුතේ සංගත සංයෝගයලු. හරි. සංගත සංයෝග කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. සංගත සංයෝග හදනවා කියන්නේ මොකද්ද පුතේ? මොකක් හරි කැටායනයක් මැද තියාගෙන එයාට දායක බන්ධන මගින් වටේට ඉලෙක්ට්‍රෝන හදා ගන්න. ඉලෙක්ට්‍රෝනත් එක්ක බන්ධන හදා ගන්නවා. ඒ කියන්නේ පුතේ අපි නිකන් හිතමු නිකල් කියලා. නිකල් ධන දෙක අයනේ කැටායනයේ මැද තියෙනවා. ඒකට වටේට ලිගන කියලා කාණ්ඩ. ලිගන කියන්නේ පුතේ තමන්ගේ ඉලෙක්ට්‍රෝන බාහිර ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලයක්ම දායක කරලා බන්ධන හදාගන්න කට්ටියට. අන්න ඒ වගේ බන්ධන හදාගන්න කට්ටිය වටේට ඉන්නවා. අන්න ඒ වගේ එකට අපි කියනවා පුතේ සංගත සංයෝගයක් කියලා. එතකොට එතන ඇති වෙන බන්ධනයේ පුතේ අදාළ ලිගනයක් මගින් ඉලෙක්ට්‍රෝන දෙකම ලබා දෙන්නේ අදාළ ලිගනය. දායක බන්ධනයක් කියලා අපි ඉගෙන ගත්තා පුතේ. අන්න ඒ වගේ. එහෙනම් ඒගොල්ලෝ සංගත සංයෝගවලු ABC කියන තුන් දෙනාම. ඒ වගේම පුතේ ඒගොල්ලන්ගේ තියෙන්නේ අෂ්ටතලීය ජ්‍යාමිතියක්ලු. අෂ්ටතලීය ජ්‍යාමිතියක් තියෙන්න නම් වටේ කී දෙනෙක් ඉන්න ඕනද බලන්න පුතේ. අෂ්ටතලීය වෙන්න නම් මධ්‍ය පරමාණුවක් තිබුණොත් පුතේ මෙහෙම මොනවා වෙන්න ඕනද පුතේ? 4 දෙනෙක් ඉන්න ඕන පුතේ. අංශක 90 ගානේ කෝණ හදාගනිමින් 4 දෙනෙක් ඉන්න ඕන එකම තලයේ. ඊට අමතරව ඒකට අංශක 90ක් ඉහළින් එක පරමාණුවක් තියෙන්න ඕන. අංශක 90ක් මේ තවත් තලයක තව දෙන්නෙක් ඉන්නවා. මේ බලන්නකො. එක තලයක 4 දෙනෙක් ඉන්නවා. තවත් තලයක දෙන්නෙක් ඉන්නවා. එක අපි මෙහෙම ගමුකො. තිරස් තලයේ 4 දෙනෙක් හිටියොත් මැද ඉන්නවා මධ්‍ය පරමාණුව. එයාගේ උඩිනුයි යටිනුයි තව පරමාණු දෙකක් ඉන්නවා. හරි. ඒ වගේ ව්‍යුහයක් තියෙන්න ඕන පුතේ අෂ්ටචලීය ජ්‍යාමිතියක් එන්න. එතකොට පරමාණු කීයක් ඕනද පුතේ? මෙයා මධ්‍ය පරමාණුව නම් 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් පුතේ 6 දෙනෙක් වටේට ඉන්න ඕන. ඒ කියන්නේ මැද කැටායනය තියෙන්න ඕන. කැටායනයේ වටේට ලිගන 6ක් සම්බන්ධ වෙලා තියෙන්න ඕන. ඒකයි ඔය අෂ්ටතලීය ජ්‍යාමිතිය කියන එකෙන් පැහැදිලි කරන්නේ. ඊට පස්සේ ලිගන වර්ග දෙකක්. මේ 6 දෙනා වටේ සම්බන්ධ වෙන ලිගන වර්ග දෙකකින්ලු ඉන්නේ. ಜಾති දෙකක ලිගනලු ඉන්නේ. දෙකට වඩා වැඩිත් නැහැ, අඩුත් නැහැ. ಜಾති දෙකකින් තමයි පුතේ ලිගන ඉන්නේ. එහෙනම් මෙන්න ඒගොල්ලෝ දීලා තියෙන විස්තර ටික. ඊට පස්සේ පුතේ බලන්නකො. පළවෙනි කෙනාට නිකල් එක්කෙනෙක් ඉන්නවා, ක්ලෝරින්ලා දෙන්නෙක් ඉන්නවා, හයිඩ්‍රජන්ලා 12යි, නයිට්‍රජන්ලා 4 දෙනයි. ඊට පස්සේ නිකල් එක්කෙනා අයිඩින්ලා දෙන්නයි, හයිඩ්‍රජන් 16යි, නයිට්‍රජන් 4යි, ඔක්සිජන්ලා දෙන්නයි. නිකල් එක්කෙනයි ක්ලෝරින්ලා දෙන්නයි, හයිඩ්‍රජන්ලා 15යි, නයිට්‍රජන්ලා 3 දෙනයි, ඔක්සිජන්ලා 3 දෙනයි. මේ විදිහට තමයි පුතේ ඉන්නේ. ඊට පස්සේ මේගොල්ලන්ව පරීක්ෂා කරනවා පුතේ කාත් එක්කද? ලෙඩ් ඇසිටේට් එක්ක. ලෙඩ් ඇසිටේට් එකයි පරීක්ෂා කරන්නේ. ලෙඩ් ඇසිටේට් ඒව දැම්මහම ජලයේ උණු ජලයේ ද්‍රාව්‍ය වෙන සුදු අවක්ෂේපයක් හම්බ වෙනවා කියනවා. Bව දැම්මහම නම් පුතේ අවක්ෂේප නැහැලු. ඊට පස්සේ Cව දැම්මහම පුතේ උණු ජලයේ ද්‍රාව්‍ය වෙන කහ අවක්ෂේපයක් හම්බ වෙනවලු. පුතේ ලෙඩ් ඇසිටේට් කිව්ව ගමන් ඔයගලන්ට මතක් වෙන්න ඕන ඔයගලන්ගේ ෂෝට් නෝට් වල තියෙන මොකද්ද පුතේ? හැලජන හඳුනා ගැනීමේ පරීක්ෂා. දැන් බලන්න පුතේ ඔයගලන්ගේ ස්ක්‍රීන් එක දිහා. මේ තියෙන්නේ අපි Chemistry Academy අපේ Facebook page එකේ හැමදාම වගේ අප්ලෝඩ් කරන ෂෝට් නෝට් වලින් එකක්. මේකෙන් පුළුවන් පුතේ ওই ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්න. හොඳට බලන්න පුතේ ඔක. ඔතන තියෙන post එකේ ඔයගලන්ට පැහැදිලි ලෙඩ් අයන හැලජන අයනත් එක්ක පුතේ ප්‍රතික්‍රියා කරලා හැදෙනවා අවක්ෂේප. අන්න ඒ අවක්ෂේප වල වර්ණ තමයි පුතේ වෙදීලා තියෙන්නේ. ලෙඩ් ක්ලෝරයිඩ්, ලෙඩ් බ්‍රෝමයිඩ් සහ ලෙඩ් අයඩයිඩ් වල. බලාගන්න පුතේ ඔක දීලා තියෙන වර්ණ. පැහැදිලිව ඔක කියලා තියෙනවා. ඒ අදාළ ඇනයනත් සමග ඒ අදාළ හැලදෙන ඇනයන සමග මොනවද හදන සංයෝගවල වර්ණ කියලා. හොඳයි. එහෙනම් දැන් ඔයගලන්ට පැහැදිලි මේ අදාළ ප්‍රශ්නයටත් කොහොමද ඔක ගලපන්නේ කියලා. බලාගන්න. මේ අදාළ මේ තුන් දෙනා කවුද කියලා තාම දන්නේ නැහැ. ඒද බීද සීද කියලා. ඒවා තමයි දැන් මේ හොයාගන්න යන්නේ. මෙතන තියෙන හැලජනයි කවුද පුතේ? ක්ලෝරින් Cl2. මෙතන තියෙනවා පුතේ I2. මෙතන තියෙනවා පුතේ Cl2 කියලා කෙනෙක්. එතකොට මේ තියෙන අදාළ හැලජන ටික. එතකොට පුතේ A කියන්නේ කවුරු වෙන්න ඇද්ද? හරි. ලෙඩ් ඇසිටේට් එක දැම්මහම උණු ජලයේ ද්‍රාව වෙන සුදු අවක්ෂේපයක්. අපේ කලින් පෝස්ට් එකේ තිබුණා පුතේ ඔයගොල්ලෝ බලපු දැන් පෝස්ට් එකේ මෙයා තමයි लेड क्लोराइड अवक्षेपय एना लेड क्लोराइड अवक्षेपयයි ඔගලන්ට A ගෙන් හම්බෙන්නේ. එහෙනම් ඒකෙන් පැහැදිලි වෙන්නේ පුතේ A කියන කෙනාගේ මොන අයනය තියෙනවද පුතේ? Cl ඍණ අයනය තියෙනවා කියන එක. අයනයයි තියෙන්න ඕන. හරි. අයනය තිබුණොත් තමයි මේ විදිහට සුදු අවක්ෂේපයක් ලබා දෙන්නේ. ඊට පස්සේ කියනවා පුතේ අවක්ෂේපයක් නැහැ කියලා කියනවා. අවක්ෂේපයක් නැහැ කියලා කියනවා. අවක්ෂේපයක් නැති වෙන්නේ කොහොමද පුතේ? මෙතනත් හැලජන තියෙනවා, මෙතනත් හැලජන තියෙනවා, මෙතනත් හැලජන තියෙනවා. පුතේ හැලජන තිබුණට හරි හැලජන තිබුණට එයා අයනයක් විදිහට ඉන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ වායමය අවස්ථාවෙන් එහෙම නැත්නම් එයාගේ සම්පූර්ණම සංයෝගයේ උදාහරණයක් විදිහට Cl2 I2 වගේ හිටියට පුතේ හරි මෙයාට බෑ පුතේ ලෙඩ් ඇසිටේට් සමග අදාළ අවක්ෂේප හදන්න. අදාළ ඍණ අයනය තියෙන්නම ඕන. පැහැදිලි නේද පුතේ? එහෙනම් B ගේ අවක්ෂේප නැත කියන්නේ පුතේ එතන අනිවාර්යයෙන්ම ක්ලෝරින් තිබුණා නම් Cl2 විදිහට තියෙන්න ඕන. අයඩින් තිබුණා නම් I2 විදිහට තියෙන්න ඕන. පැහැදිලිනේ? ඊට පස්සේ C ගේ කියනවා පුතේ උණු ජලයේ ද්‍රාව්‍ය වෙන කහ අවක්ෂේපයක්. එහෙනම් පුතේ කහ අවක්ෂේපයේ මෙතන ක්ලෝරින් අයඩින් විතරයි තියෙන්නේ තුනේම. එහෙනම් අනිවාර්යයෙන්ම මේක පුතේ කවුද? PbI2 ගණය විය යුතුයි. PbI2 ගණය විය යුතුයි. එහෙනම් දැන් පැහැදිලි C කියන්නේ කවුද පුතේ? අයඩින් ඉන්න මෙන්න මෙයා. නේද පුතේ? මේ ඉන්නේ C. එතකොට A හා B මෙයා හෝ මෙයා. මෙයා හෝ මෙයා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි වෙන්න ඕන. මෙයා A වෙන්නත් පුළුවන්. B වෙන්න පුළුවන්. මෙයා A වෙන්න පුළුවන්. B වෙන්න පුළුවන්. C නම් කන්ෆර්ම් අයඩින් ඉන්න කෙනා මේ ඉන්නේ කියලා. හරිනේ? එහෙනම් දැන් පැහැදිලි. ඊට පස්සේ අපි බලමු පුතේ කොහොමද A සහ B මේ දෙන්නගෙන් කවුද කියලා අඳුරගන්නේ කියලා. හොඳට බලාගන්න පුතේ. අපි මුලින්ම මෙයාගේ ව්‍යුහය ලියාගමු. දැන් අපි C වහරියටම කන්ෆර්ම් නේ කවුද කියලා. එහෙනම් අපි C ගේ ව්‍යුහය මෙහෙම ලියාගමු පුතේ. එහෙනම් මම මෙහෙම ලියන්නම් C. හරි. C ගේ निकल තියෙනවා. එහෙනම් එයා තමයි පුතේ මධ්‍ය කැටයන. එහෙම නැත්නම් මධ්‍ය පරමාණුව මෙයා. නිකල් තමයි ඉන්නේ. ඊට පස්සේ බලන්න පුතේ එයාගේ මොන අයන තියෙනවද පුතේ? I- අයන තියෙන්න ඕන. නේද? එයාගේ I- අයන තියෙන්න ඕන. I2 තිබිලා හරියන්නේ නැහැ. I- අයන තියෙන්න ඕන. එතකොටයි කහ අවක්ෂේපය ලැබෙන්නේ ලෙඩ් ඇසිටේට් සමග. එතකොට I- තියෙනවා. එතකොට මේ I- එක සංගත සංයෝග හදන්න. ඒ කියන්නේ ලිගණයක් විදියට දායක වෙන්නේ නැහැ නේ පුතේ. හරි. එතකොට එයා වෙනම අයනයක් විදියට පිටයි ඉන්නේ. එතකොට අනිත් අය කවුද? හයිඩ්‍රජන් 16යි නයිට්‍රජන් 4යි ඔක්සිජන්ලා දෙන්නයි. පුතේ අපිට අපේ සිලබස් එකේ මහා ලොකු ලිගණ සංඛ්‍යාවක් නැහැ නේ. පොඩ්ඩයි තියෙන්නේ. එතකොට අපිට දැනගන්න පුළුවන් වෙන්න ඕන කවුරු වෙන්න ඇද්ද මෙයා කියලා. මෙතන තියෙනවා පුතේ නයිට්‍රජන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. ඒ වගේම මෙතන තියෙනවා උපරිම තියෙන්න පුළුවන් ලිගණ වර්ග. උපරිම නෙමෙයි. තියෙන්නේ ලිගණ වර්ග 2යි. දෙකට වඩා අඩුත් නැහැ. දෙකට වඩා වැඩිත් නැහැ. ලිගණ වර්ග 2යි. එහෙනම් පුතේ මේ අයගෙන් හැදෙන්න පුළුවන් ලිගණ මොනවද පුතේ? මේ නයිට්‍රජන්, හයිඩ්‍රජන් ඊට පස්සේ ඔක්සිජන් මේ ගොල්ලන්ගේ හැදෙන්න පුළුවන් ලිගණ මොනවද පුතේ? මේ ඇමෝනියා හැදෙන්න පුළුවන් පුතේ. එහෙනම් ඇමෝනියාලා හැදුනොත් කී දිනක් හැදෙන්න පුළුවන්ද පුතේ? 4 දිනක් හැදෙන්න පුළුවන්. නේද? ඇමෝනියාලා 4 දිනක් හැදෙන්න පුළුවන්. අය නයිට්‍රජන් 4ක් ඉන්නවනේ පුතේ. ඇමෝනියාලා 4යි. එහෙනම් ජලය කොච්චර හැදෙන්න පුළුවන්ද? ජලය කොච්චර හැදෙන්න පුළුවන්ද? ඒක කොහොමද ගන්නෙ? පුතේ අෂ්ටතලීයයි කියවනේ. ඒකෙන් අපි දැනගත්ත පුතේ මේ වගේ ලිගණ කීයද තියෙන්න පුළුවන්? 6 දෙනයි කියලා මං කියවනේ මේ විවිධය ඇඳලා. එහෙනම් පුතේ ඇමෝනියාලා 4 දෙනයි නම් ඉතුරු කට්ටිය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් නේ. ඒගොල්ලන්ගේ මොනවද හැදෙන්න පුළුවන්? ජලයනේ පුතේ. ජල අණු කීයක්ද? උපරිම 2යි තියෙන්න පුළුවන්. ඇයි? ලිගණ තියෙන්නේ 6යි. මෙතන 4යි මෙතන 2යි ඊට පස්සේ මේ බලන්න නිකල් 1යි නිකල් ධන 2 කැටයනේ තියෙන්නේ හරි ඊට පස්සේ ඇමෝනියා 4යි ජලය 2යි ඊට පස්සේ මෙයා පුතේ බලන්න මෙයාගේ ආරෝපණය ඇමෝනියා කියන්නේ ආරෝපණයක් නැති කෙනෙක් ජලය කියන්නේත් ආරෝපණයක් නැති කෙනෙක් එතකොට නිකල්ට ධන 2ක ආරෝපණයක් තියෙනවා නිකල් ධන 2 කැටයනේ එතකොට පුතේ එයා මොකද කරන්නේ එයා ධන 2 කැටයනේ නේ හදන්නේ ඒ ධන 2ට හරියන්න ඍණ 2ක් ඕන කවුද ඍණ 2 ලබා දෙන්නේ පුතේ මේ බලන්නකෝ ආ අපි හොයාගත්ත ඍණ අයනේ කවුද පුතේ අයඩින් අයඩින්ලා i- ලා කී දිනෙක ඕනද නිකල්ගේ ධන 2 ඉවර කරන්න එහෙම නැත්නම් එයාව ඒ ආරෝපණය උදාසීන කරන්න දෙන්නෙක් ඕන පුතේ මේ තියෙන්නේ එහෙනම් මේ තියෙන්නේ අදාළ c කියන සංයෝගය මේ තියෙන පුතේ අදාළ c කියන සංයෝගය निकल එක්කෙනයි ඇමෝනියාලා 4 දෙනයි හයිඩ්‍රජන්ලා sorry ජලය 92යි මේ බලන්නකෝ මේ තියෙන්නේ අදාළ ව්‍යුහය මේ තියෙන්නේ සංගත සංකීර්ණය මේ තියෙන්නේ අදාළ ඍණ අයනය එහෙනම් පැහැදිලි C ගේ ව්‍යුහය ගන්න විදිය ඊට පස්සේ අඳුරගමු පුතේ A කියන්නේ කවුද B කියන්නේ කවුද කියලා හොඳට බලන්න මේ දීලා තියෙන අදාළ රසායනික සූත්‍ර ටික මේ බලන්නකෝ පුතේ ක්ලෝරින් 2යි හයිඩ්‍රජන් 12යි නයිට්‍රජන් 4යි ඊට පස්සේ මෙයා තමයි ඉතුරු වෙලා ඉන්නේ බලන්න මෙතන ජල අණුවක් හැදෙන්නත් පුළුවන් ඒ වගේම ඇමෝනියා හැදෙන්නත් පුළුවන් මෙතන ඊට පස්සේ ක්ලෝරිනුත් තියෙනවා මෙතන පුතේ මේ ඇමෝනියා විතර හැදෙන්න පුළුවන් නේ ඔක්සිජන් නැහැ ආ එහෙනම් පුතේ මෙතන සහ මෙතන වෙනසක් තියෙනවා පුතේ එහෙනම් මේ බලන්නකෝ අපි කලින් ගත්ත විදිහට ABC වල රිසල්ට්ස් එක ගත්ත විදිහට පුතේ එහෙනම් මෙතන i- තිබ්බ එක්කෙනයි එයාව පැහැදිලි එහෙනම් මෙතන තිබිලා තියෙන්න ඕන Cl2 එහෙනම් B ගේ view එක Cl2 සංගත සංයෝගයට දායක වුණු ලිගනයක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඒගේ හැලදෙනයක් විදිහට හැලදෙන අයනයක් විදිහට Cl ඍණ අයනයක් විදිහට තමයි පුතේ තිබිලා තියෙන්නේ. එහෙනම් එහෙම තියෙන්න පුළුවන් කොහෙද? බලමු පුතේ. මේ මෙයාගේ. මෙතන පුතේ ජලය සහ ඇමෝනියා හැදිලා අපිට සංගත සංයෝග එහෙම නැත්නම් ලිගන 6ක් ලබා දෙන්න පුළුවන් සංග සංයෝගය හැදෙන්න ලිගන 6ක් ලබා දෙන්න පුළුවන් පුතේ මෙයාට. නමුත් පුතේ මෙතන එහෙම බෑ. මොකද මේ නයිට්‍රජන්ල 4 දෙනා ඉන්නේ. ඒක පුතේ ඇමෝනියා හදන්න පුළුවන් කීයද? 4යි. හරි. එතකොට 6ක් ඉන්න බෑ පුතේ. එහෙනම් හදන්න පුළුවන් 4යි. හදන්න පුළුවන් 4යි ඇමෝනියාලා. ඊට පස්සේ ක්ලෝරින්ලා දෙන්නත් එක තමයි 6 විය යුත්තේ. එහෙනම් පුතේ මෙන්න මෙතන මෙන්න මේගොල්ලොත් එක්ක එකතු වෙලා හදන සංයෝගය තමයි පුතේ ක්ලෝරින්ලා ඍණ අයනයක් විදිහට නොතිබී මොනවද තියෙන්න ඕනද පුතේ? අදාළ සංගත සංයෝගයට දායක වුණු ලිගනයක් විදිහට තියෙන්න ඕන. එහෙනම් පුතේ B කියන්නේ Cl2 තියෙන එක නේනම් මෙයා එහෙනම් අපි හදමු පුතේ නිකල් කියන්නේ ධන ආරෝපිත කැටායනය මධ්‍ය කැටායනය. ඊට පස්සේ පුතේ Cl2 ලා දැන් ඉන්නේ ක්ලෝරින්ලා දෙන්නෙක් ඉන්නවා පුතේ. මෙයා ඍණ ආරෝපිත ලිගනයක් ඒගොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. හරි. ඒ කියන්නේ සංගත සංයෝගය ඇතුලේ ලිගනයක් විදිහට. ඊට අමතරව පුතේ ඇමෝනියාලා 4 දිනක් ඉන්නවා. ඇමෝනියාලා 4 දිනක් ඉන්නවා. ක්ලෝරින්ලා දෙන්නයි ඇමෝනියාලා 4 දිනක් ඉන්නවා. එතකොට පුතේ මේ විදිහට තමයි පුතේ මෙයාගේ ධන 2යි මේ දෙන්න ඍණ ආරෝපිත දෙන්නෙක් එන ඍණ 2යි. ඊට පස්සේ ආරෝපණය බිඳුව වෙන කෙනෙක් හැදෙන්නේ. එතකොට මේ තියෙන පුතේ අපේ B කියන අදාළ සංගත සංයෝගය. එහෙනම් A කියන කෙනා කවුද පුතේ? මෙයා B නා. A කියන කෙනා මෙයානේ පුතේ. එයා කොහොමද වෙන්නේ කියලා අපි බලමු. එයාට වෙන්න ඕන පුතේ මේ නිකල් ඉන්නවා. මම මෙතන මැඳ ගන්න. B ගේ view එක මෙයා. මම මේක බලාගෙන කරන්නම් පුතේ. නිකල් එක්කෙනයි ක්ලෝරින්ලා දෙන්නයි ඇමෝනියාලා 4 දෙනයි. ඒක ඉවරයි. ඊට පස්සේ එහෙනම් A විය යුත්තේ මෙයාගෙන් එන එක මොකද්ද පුතේ? නිකල් එක්කෙනෙක් ඉන්න පුළුවන්. ඊට අමතරව ඇමෝනියාලා 3 දෙනෙක් ඉන්න පුළුවන්. NH3 ලා 3 දෙනෙක් ඉන්න පුළුවන් පුතේ. ඊට අමතරව ජල අණු කීයක් තියෙන්න පුළුවන්ද පුතේ? 3ක් තියෙන්න පුළුවන්. එතකොට තමයි 6ක් හම්බෙන්නේ අපිට. එහෙනම් මේ 6ක් හම්බෙන්නේ. ඒතකොට මෙයාගේ ධන 2 කැපිලා යන්න පුතේ. මෙයාගේ තව තියෙන්න ඕන පුතේ මොකද්ද? ඍණ අයනයක්. ඕනේ ඒට ඍණ අයනයක් තියෙනවා කියලා අපි අයිඩෙන්ටිෆයි කරගත්තා කලින්ම. කලින්ම අඳුනගත්ත CL ඍණ 9ක් තියෙනවා කියලා. එහෙනම් මේ අග ධන දෙක කැපෙන්න පුතේ මෙතෙන්ට ඍණ CL ලැබුව දෙකක් ඕන ක්ලෝරින්ලා දෙන්නෙක් ඕන ඍණ ආරෝපිත ක්ලෝරින්ලා දෙන්නෙක් ඕන පුතේ මේ වැඩේට. එහෙනම් දැන් පැහැදිලි මේ අදාළ ව්‍යුහ ටික අඳුර ගන්න විදිය. මේකේ හොඳට මතක තියාගන්න අවශ්‍ය දේ තමයි පුතේ ඍණ ආරෝපිත ලිගන ධන ආරෝපිත ලිගන ආරෝපණයක් නැති ලිගන කවුද කියලා අඳුර ගන්න ඕන. ඒකට ඔයගලගේ තියරි නෝට් හොඳට බලන්න ඕන. හරි ඔයගලන්ට උගන්වන්නේ මේක ඩී ගුණවේදී තමයි මේ සංගත සංකීර්ණ ගැන ඔයගලන්ට උගන්වන්නේ පැහැදිලිවම. එහෙනම් මේ ටික හොඳට පැහැදිලි කියලා හිතනවා. ඔයගලන්ට මොකක් හරි තවත් ඔයගලන්ට මේ ලෙඩ් ඇසිඩ් සමග ප්‍රතික්‍රියාව ගැන වැඩිපුර දැනගන්න ඕන නම් ඔයගලන්ට පුතේ අපේ පෝස්ට් එක බලන්න පුළුවන් නැවත. ඊට පස්සේ තියෙන පුතේ මේකේ තියෙන ඍණායන දෙක අඳුර ගන්න මොකක්hari පරීක්ෂණයක් හෝ පරීක්ෂා දෙන්නලු. පුතේ ඔගොල්ලෝ අපේ Chemistry Academy Facebook page එකත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් මේ වගේ දේවල් හරිම ලේසි. මොකද බලන්න දැන් screen එකේ තියෙන post එක මේකේ තියෙනවා පුතේ ඔගොල්ලන්ට හැලදෙන හඳුනා ගැනීමේ පරීක්ෂණ. ඔගොල්ලන්ට කැමති මේ අතරින් කැමති එකක් ලියන්න පුළුවන් පුතේ ඔගොල්ලන්ට ලකුණු හම්බ වෙනවා. එහෙනම් මේක හොඳට බලා ගන්න පුතේ මේකේ තියෙනවා Cl ඍණ සහ I- අයන අඳුර ගන්න ක්‍රම. මෙන්න මේ ක්‍රම කීපෙන් එකක් ඕගලන්ට යොදා ගන්න පුළුවන් උත්තරේ විදිහට. පුතේ මේකට අදාළ පරීක්ෂා ලියනකොට පුතේ මතක තියාගන්න ඔය අදාළ ප්‍රශ්නේ දින ඒව අපිට ලියන්න බෑ. හරි ප්‍රශ්නේ තියෙන එකකට අමතර දේවල් තමයි ලියන්න ඕන. හොඳයි පුතේ බලා ගන්න. ඊට පස්සේ අපිට තියෙන රෝමන අංක 2 ප්‍රශ්නේ. මේ තියෙන එකට අදාළ ස්කෙච් එක. පුතේ P කියලා කෙනෙක් ඉන්නවා. එයා M කියලා ලෝහයක් තියෙනවා කැටයනයක්. එයාට H2N සංඛ්‍යාවක් තියෙනවා. එයා M+ කියලා ධන ආරෝපණයක් හදාගන්න ධන ආරෝපිත සංයෝගයක් සංගත සංකීර්ණයක්. පුතේ එයාගේ නම P. එයාට ජලීය ඇමෝනියා කියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පුතේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නත් පුළුවන්. හරි කැමැත්තක්. ඔයගලන් කැමැත්තක්. හරි ජලීය ඇමෝනියා කියන්න පුළුවන්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නත් පුළුවන්. දැම්මහම කොළ පාට අවක්ෂේපයක් හම්බ වෙනවලු. ඒ වගේම තමයි පුතේ යාට සාන්ද්‍ර HCl දැම්මහම පුතේ කහපාට ද්‍රාවණයක් හම්බ වෙනවලු. ඊට පස්සේ මේ Q කියන කෙනාට ඒ කියන්නේ අර කොළ පාට අවක්ෂේපයට පුතේ වැඩිපුර ඇමෝනියා ටිකක් දැම්මහම පුතේ තද නිල් ද්‍රාවණයක් හම්බ වෙනවලු. මොකක්ද මේ P කියන්නේ කියලා අහලා තියෙනවා. සෝරි මොකද්ද මේ P කියන්නේ? ඒ කියන්නේ M කියන්නේ කවුද? N M+ මේ ඔක්කොම කවුද කියලා අහලා තියෙනවා. අපි ටිකෙන් ටික මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගමු. P කියන කෙනා මගින් Q R සහ S හම්බ වෙනවා කියලායි අපි කතා කළේ. පුතේ මේ ජලීය ඇමෝනියා නැත්නම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවාම හැදෙන කොළ පාට අවක්ෂේපය පුතේ හයිඩ්‍රොක්සයිඩයක්. අදාළ M කියන කෙනාගේ හයිඩ්‍රොක්සයිඩ්. හරි හයිඩ්‍රොක්සයිඩ්. ඒ වගේම තමයි පුතේ HCl දැම්මාම සාන්ද්‍ර HCl දැම්මාම කහපාට ද්‍රාවණයක් ලැබෙනවා නම් පුතේ ඒ අදාළ ක්ලෝරයිඩ් සංකීර්ණය. පුතේ ඔයගොල්ලෝ දැන් බලන්න ඕන කාටද කොළ පාට හයිඩ්‍රොක්සයිඩයක් සහ කහපාට ක්ලෝරයිඩයක් තියෙන්නේ කියලා. පුතේ අපි D ගුණ පාඩම් කරද්දී අපි ඔක පාඩම් කරනවා කොහොමද පුතේ? කොළපාට හයිඩ්‍රොක්සයිඩයක් ලබා දෙන අය තවත් ඉන්නවා. ඒ කියන්නේ කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරින් එහෙම ලබා දෙන ගමම්ම යාගේ ක්ලෝරයිඩ් එක කහපාට කාගද කියලා බැලුවොත් ඕගලන්ට පැහැදිලි. එහෙනම් නිකල් ගැන තමයි පුතේ මේ කතා කරන්නේ. මොකද පුතේ නිකල්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක කොළපාට. හරි ඒ වගේම තමයි පුතේ එයාගේ ක්ලෝරයිඩ් එක කොහොමද පුතේ? නිකල් ක්ලෝරයිඩ්. එතකොට මෙතන ඍණ දෙකක් වැඩිපුර තියෙනවා නිකල් ධන දෙකට වඩා. එතකොට 2- විදියට එනවා. පුතේ මෙයා කහ පාට ද්‍රාවණය. ඔයගලන්ට පුතේ ක්ලෝරයිඩ් වල වර්ණ අමතක වෙනවා වගේ නම් බලන්න පුතේ දැන් ඔයගලන්ට පේන post එක. මේක අපේ Chemistry Academy එකේ තියෙන තවත් post එකක්. මේකෙන් ඔයගලන්ට සියලුම ක්ලෝරයිඩ් වල වර්ණ පැහැදිලිව ඔයගලන්ට කියලා දෙනවා. හොඳට බලා ගන්න පුතේ ඒ අදාළ වර්ණ ටික. ඒ වගේම මේ පෝස්ට් එක බලන්න පුතේ මෙතන තියෙන්නේ XX ඩිගොනුවේ ලෝහ සහ ඒගොල්ලෝ හදන සංගත සංකීර්ණ වලට සම්බන්ධ වෙන ලිගන ලිගන වලින් හැදෙන සංගත සංකීර්ණ වල අදාළ වර්ණ ටික පුතේ මේ ටික ඕගොල්ලන්ට මම බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් දාලා සියල්ලම පැහැදිලි කරලා ඕගොල්ලන්ට දීලා තියෙනවා ඕගොල්ලන්ට පාඩම් කරගන්න ලේසි වෙන්න. එහෙනම් පුතේ මේක පැහැදිලිව බලාගත්තොත් පුතේ ඕගොල්ලන්ට මේ වගේ ප්‍රශ්න ඕනම ප්‍රශ්නයකට ඕගොල්ලන්ට උත්තර ලියන්න ලේසියෙන්ම පුළුවන් වෙනවා. හොඳයි එහෙනම් මේක කෙටි සටහනක් විදියට ඕගොල්ලෝ තියාගන්න. හොඳයි පුතේ ඊට පස්සේ බලාගන්න क्यू කියන නිකල් හයිඩ්‍රොක්සයිඩ් කියන එක්කෙනාට පුතේ වැඩිපුර ඇමෝනියා දැම්මම තද නිල් ද්‍රාවණයක් හම්බෙනවලු. ඉතින් පුතේ වැඩිපුර ඇමෝනියා දැම්මොත් ඇමීන් සංකීර්ණය හැදෙන්නේ. ඒතකොට නිකල්ට වැඩිපුර ඇමෝනියා දැම්මම හදන තද නිල් ද්‍රාවණය නිකල් ඇමීන් සංකීර්ණය. නේද පුතේ? එහෙනම් නිකල් ඇමෝනියාලා 6 දෙනෙක් එක තමයි පුතේ සංකීර්ණය හදන්නේ. ධන 2. නිකල්ගේ ධන 2 ඇමෝනියාට ආරෝපණයක් නැති ඉලිගනයක් තමයි NH3 එහෙම නැත්නම් ඇමෝනියා කියලා කියන්නේ. එහෙනම් QRS කියන ව්‍යුහ තුන පැහැදිලි. ඒ වගේම තමයි පුතේ ඕගොල්ලන්ට ඇමීන් සංකීර්ණ වල වර්ණ මතක නැත්නම් මෙන්න මේ post එක බලන්න පුතේ ඕගොල්ලන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන් අදාළ ඇමීන් සංකීර්ණ සහ ඒවායේ වර්ණ මොනවද කියලා. හොඳට බලා ගන්න පුතේ මෙන්න මේ post එක. හොඳයි පුතේ. ඊට පස්සේ බලා ගන්න මෙන්න මේ MH2ON එහෙනම් දැන් අපි දන්නවා පුතේ M කියන්නේ කවුද කියලා. M කියන්නේ නිකල් පුතේ. නිකල් හදන ඇක්කා සංකීර්ණය. එහෙනම් අපි ලියාගමු පුතේ මෙයා කවුද කියලා. M කියන්නේ නිකල්නේ. එතකොට නිකල් පුතේ ජල අණු 6ක් එක්කනේ පුතේ හදන්නේ නේද? එතකොට හෙක්සා ඇක්කා සංකීර්ණයක් තමයි පුතේ හදන්නේ. හෙක්සා ඇක්කා සංකීර්ණයක් හදනවා. එතකොට පුතේ ජලය කියන්නේ ආරෝපණයක් නැති ලිගන්ඩ් එකක්. එහෙනම් निकल गया आरोपण दान देख हेमम तीयन 2+2+ हेमम तीयन पुते एहना अपने दिन पेहदली एन के अन्य पुते एहना कियद हयाई एम के अन्य कियद पुते देखाई दान देख दान लाकोन को हम अतिबुन निसा एम के अन्य देख कियल अपट पेहदली एहना ओन्न एतन पिलितुरत हारी ඊට පස්සේ පුතේ අපිට ඕන මේගොල්ලන්ගේ නම් මොනවද පුතේ නම් මෙන්න මෙයාගේ R ගේ සහ S ගේ සහ P ගේ නම් කියන්නලු. අපි මුලින්ම P ගෙන් පටන් ගමු පුතේ. මෙයා ජලයේ 6 දෙනෙක් ඉන්න. ඒ කියන්නේ හෙක්සා ඇක්වා. එහෙනම් නම් ලියා ගමු පුතේ අපි. මෙයාගේ නම හෙක්සා ඇක්වා. හෙක්සා ඇක්වා මොකද ජල අණු 6ක් තියෙන නිසා. හෙක්සා ඇක්වා. ඒ වගේම මෙතන ආරෝපණයේ ධන නිසා පුතේ මෙයාට අපි ලියන්නේ නිකල් කියලාමයි. නිකල් अरे निकल टू आयन में दाना तिब्ब निशाई निकल के लियाने एना मे वगे ऋण आरोपण दुमत को हमदा पे लियाने बलागंड पुते मैं आगे क्लोरीन हतराइन पुते है ना हतराकना पुते टेट्रा नहीं हतराकना टेट्रा टेट्रा क्लोराइडो मैं आप बोते देंग ऋण निशा बोते आप निकल किया ने में लिया ने निकल लेट किया है ना लिया गमु निकल लेट 2 निकल गए दाना देखा इन्हें बोते उक्स करना वास्ता है ना 2 आयन बला गांड बोते मैं आगे मितन रोमन अंक देखा दें मितने दान देख निशा ने में निकल गए ऑक्सीकरण अंक दान देख निशा हम वेलायम पुते में रोमन अंकिंग संधान में पुते अदाल मध्य लोहे तीन ऑक्सीकरण अंक पैदल निकल गए होंदा इर बस इलंगे कटे हम पुते मितने दान एकात्मक त्याग नाम लियो बलांड पुते एमोनिया अणु हयाक है ना हयाक नाम मुकद्द पुते हेक्सामीन इट बस पुते हेक्सामीन निकलेट नहीं पुते निकलेट मैं आगे तोक्सिकरण अंक दाना देखे पुते है ना 2 आयन पैदल नहीं पुते निकलेट नहीं पुते निकल लेंडोन सॉरी या मेतन टेंडोन निकल एक हेतु पुते मेतन दाना देखा तीन निशा है ना निकल 2 आयन पैदल नहीं पुते මෙතන ධන තිබුණොත් අපි දාන්නේ අදාළ ලෝහේ නමමයි. මෙතන ඍණ තිබුණොත් පුතේ අපි දාන්නේ මොකද්ද? අදාළ ලෝහයට 8 කියන පදේ දාලා නිකලේට් කියලා දානවා. පුතේ මෙයාට බිඳුව තිබුණත් ඒ කියන්නේ ඔක්සිජන් අංකයක් කියන්නේ මෙයාට ආරෝපණයක් නැති කෙනෙක් හිටියත් පුතේ සාමාන්‍යයෙන් ආරෝපණයක් නැති අපිට හම්බ වෙන අඩුයි. හැබැයි නැති කෙනෙක් අපිට හම්බුණත් මොකක්ද දාන්නේ පුතේ? අපි නිකල් කියලාමයි දාලා දාන්නේ. එහෙනම් පැහැදිලි මේකට උත්තරේ ගත්ත විදිහ. ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා පුතේ. මෙන්න මේ m කියන කෙනාගේ p කියන සංයෝගයේ m කියන කෙනාගේ එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙන්නලු. හරි. ඒ කියන්නේ m කියන කෙනා කියන්නේ නිකල්ගේ ධන 2. පැහැදිලිද? ධන 2 ඔක්සිකරණ අවස්ථාව. අපි දන්නවා පුතේ නිකල් කියන්නේ 28 වෙනි කෙනා. හරි. නිකල් කියන්නේ 28 වෙනි කෙනා. අපි නිකල්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන ඉමුකෝ පුතේ. එහෙනම් අපි ලියාගමු 1s2 2s2 2p6 3s2 3p6 ඊට පස්සේ පුතේ 4s2 වෙලා ඊට පස්සේ පුතේ මොකද්ද පිරෙන්නේ 3d8 වෙනවා. මේ පිරෙන පිළිවෙල ඉලෙක්ට්‍රෝන පිරෙන පිළිවෙල. හරි. 3p ට පිරিলা 3d ට පිරෙන්න කලින් 4s ට පිරෙනවා කියලා අපි දන්නවා. ඒ උනාට මේ පිරෙන පිළිවෙල උනාට අපි ලියන්නේ පුතේ ඔයගලන්ට මතක ඇති මේ දෙන්නව මාරු කරලා. ඒ කියන්නේ කොහොමද පුතේ 1s2 2s2 2p6 3s2 3p6 ඊට පස්සේ 3d8 එක ලියලා 4s2 ලියනවා. ඇයි මෙහෙම ලියන්නේ? පුතේ ඉලෙක්ට්‍රෝන පිරෙන්න කලින් 4s2 පිරිලා ඊට පස්සේ 3d පිරුණාට ඊට පස්සේ පුතේ වෙන්නේ 4s ගේ ශක්තිය වැඩි වෙනවා 3d ට වඩා. එතකොට පුතේ වෙන්නේ දැන් එළියෙම ඉන්න කෙනා කලින්නම් පිරෙන්න කලින්නම් එළියෙම ඉන්නේ 3d කියන ශක්ති මට්ටම. හැබැයි පිරුණාට පස්සේ එළියෙම ඉන්න ශක්ති මට්ටම තමයි 4s. එතකොට ඉලෙක්ට්‍රෝන ඉවත් වෙද්දී ඔයගොල්ලෝ දන්නවා පුතේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ එළියෙම ඉන්න කෙනාගෙන්නේ. එතකොට දැන් එළියෙම ඉන්නේ 3d නෙමෙයි 4s. එතකොට ඉලෙක්ට්‍රෝනස් ඉවත් වෙනකොට පුතේ ඉවත් වෙන්න ඕන එළියෙම එහෙම නැත්නම් පිටම ඉන්න කෙනාගේ. හොඳයි. එහෙනම් දැන් පිටම ඉන්නේ කවුද පුතේ? 4s. එහෙනම් මේ නිකල් නිදාම අපි ලිව්වේ. හැබැයි අපෙන් අහන්නේ m කියන කැටයන් එක. එහෙනම් නිකල් 2+ ගහන්නේ. නිකල් 2+ කියන්නේ කවුද පුතේ? නිකල් 2+ කියන්නේ පුතේ ඉන්න නිකල් ගෙන් ඉලෙක්ට්‍රෝනස් 2ක් ඉවත් වෙච්ච කෙනෙක්. හරි. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝනස් 26යි තියෙන්න ඕන. ඉලෙක්ට්‍රෝනස් 2 කොහෙන්ද ඉවත් වෙන්නේ? අවසාන ශක්ති මට්ටමේ කෙරොලෙම ඉන්න කෙනාගෙන්. එහෙනම් මේකේ විදිහට පුතේ එළියෙම ඉන්නේ කවුද? 4s. එහෙනම් මෙන්න මේ ඉලෙක්ට්‍රොන්ස් දෙක තමයි පුතේ ඉවත් වෙන්නේ. එහෙනම් අපි ලියමු ඉලෙක්ට්‍රොන්ස් දෙකක් ඉවත් කරලා 1s2 2s2 2p6 3s2 3p6 3d8. මොකද මේක ලියන්න ඕනේ නැහැ. ඉලෙක්ට්‍රොන්ස් දෙකක් ඉවත් වෙලා තියෙන්නේ. පැහැදිලිනේ? හොඳයි. එහෙනම් මේ තියෙන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒ වගේම අහනවා පුතේ තව ප්‍රශ්නයක්. මෙයාගේ මොකද්ද? ජ්‍යාමිතිය කියලා අහනවා. P කියන කෙනාගේ ජ්‍යාමිතිය. ඉතින් දැන් පැහැදිලි මෙතන ලිගන්ඩ්ස් 6ක් ඉන්නවා. ලිගන 6ක් ඉන්නවා පුතේ. ලිගන 6ක් බැඳුනහම මධ්‍ය පරමාණුවක් වන නිකල්ට පුතේ 6 දෙනෙක් බැඳුනහම ඔගොල්ලෝ දන්නවා හැඩේ මොකද්ද පුතේ? කලිනුත් කිව්වා අෂ්ටතලීයයි පුතේ. 6 දෙනෙක් බැඳෙනහම මේ මධ්‍ය පරමාණුව කියලා හිතන්න. මෙයාට 6 දෙනෙක් බැඳෙන්නේ කොහොමද පුතේ? එකම තලයේ 4 දෙනෙක් බැඳෙන අතර ඉතුරු දෙන්න ඉහළින් අනිත් කෙනා පහළින්. එක තලයේ 4 දෙනෙක් බැඳෙනවා පුතේ. මේ 4 දෙනා ඉන්නේ එකම තලයේ කියලා හිතන්න. මේ එක ෆ්ලැට් තලයේ. මේ තලයේ උඩ එක්කෙනයි යට එක්කෙනා බැඳුනම 6 දෙනයි. මේ 4 කොනේ 4 දෙනෙක් ඉන්නවා. උඩ එක්කෙනයි යට එක්කෙනයි තව සම්බන්ධ වෙනවා. එතකොට පුතේ මොකද්ද මේ අෂ්ටතලීය ව්‍යුහයක් තමයි හැදෙන්නේ. මෙන්න මේ වගේ. හරි. එහෙනම් හැඩය අෂ්ටතලීයයි. එහෙනම් පුතේ දැන් ඒ අදාළ කොටසට රෝමන අංක 2 කොටසට සම්පූර්ණ පිළිතුරු මෙන්න මේ බෝඩ් එකේ ඔයගලන්ට තියෙනවා. ඔයගලන්ට තියෙන මේ ටික ගලප ගන්නයි. හොඳයි පුතේ. එහෙනම් 2019 7 වෙනි රචනා ප්‍රශ්නේ B කොටස ඉවරයි. දැන් එහෙනම් අපිට කතා කරන්න තියෙන පුතේ ඊළඟ රචනා ඉනෝගොනික් කොටස. ඒක තියෙන පුතේ 9A වල පළවෙනි කොටස. තමයි දැන් අපි කතා කරන්න යන්නේ. එහෙනම් බලාගමු පුතේ කොහොමද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ පේන්නේ ඒ අදාළ ප්‍රශ්නයයි. මේ තියෙන පුතේ ඒ අදාළ ප්‍රශ්නයට අදාළ ස්කෙච් එක බලා ගන්න හොඳට. x කියන द्रावणे පුතේ ඒකේ ලෝහ කැටායන 4ක් අන්තර්ගතයි. එහෙනම් අපි ලෝහ කැටායන 4ක් දැන් සොයාගත යුතුයි. ඔයාලගම පුතේ පරීක්ෂාව සහ නිරීක්ෂණ අපිට කියලා තියෙනවා. පුතේ පළවෙනි පරීක්ෂණය තනුක HCl දානවලු නිරීක්ෂණයක් නැහැලු. ඊට පස්සේ ඒකෙන් ලබාගත් ඉතුරු ද්‍රාවණයට H2S බුබුලනය කරනවලු. කළු පාට අවක්ෂේපයක් හම්බෙනවලු. ඒකට P1 කියලා කියනවා. ඊට පස්සේ මොනවද දාන්නේ? ඇමෝනියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊට පස්සේ H2S බුබුලන. ඊට පස්සේ ඇමෝනියම් කාබනේට්. මොකක්ද පුතේ මේ? පුතේ මේක හැම අවුරුද්දෙම වගේ පුතේ අහන ප්‍රශ්න වලින් ප්‍රශ්න අහන කොටසකින් තමයි මේ කොටසත් අහලා තියෙන්නේ. ඒක තමයි පුතේ කැටායන විශ්ලේෂණය. පුතේ අවක්ෂේප ක්‍රම වලින් කැටායන හඳුනා ගැනීම එහෙමත් නැත්නම් කැටායන විශ්ලේෂණය කියන අපේ ඕගනික් කෙමිස්ට්‍රි වල ගොඩක්ම වැදගත්ම තීරි පොයින්ට් එකෙන් තමයි පුතේ මේක අහලා තියෙන්නේ. එහෙනම් දැන් ඔයගලන්ට මේ ස්ක්‍රීන් එකේ තියෙන post එක බලන්න පුතේ. මේ තියෙන්නේ අපේ Chemistry Academy Facebook පිටුවේ අපි කලින් පළ කරපු post එක. හොඳට බලා ගන්න පුතේ. මේ තියෙන්නේ අපිට මේ ප්‍රශ්නෙට අදාළ වෙන තීරි කොටස. ඒ කියන්නේ පුතේ කැටායන විශ්ලේෂණය. හොඳට බලා ගන්න පුතේ. මේකේ තියෙන කොටස් වලින් තමයි මේ ප්‍රශ්නෙම ඇවිල්ලා තියෙන්නේ. හොඳයි පුතේ. මේ post එක පැහැදිලිව බැලුවා නම් ඔයගොල්ලෝ හොඳට නිරීක්ෂණය කරා නම් පුතේ ඕගොල්ලන්ට මේ ප්‍රශ්නට ලේසියම උත්තරේ ගන්න පුළුවන්. බලා ගන්න පුතේ. මේක කියනවා පුතේ තනුගේ සෙල් දැම්මම නිරීක්ෂණයක් නැහැ කියලා. ඒක තේරුම පුතේ ඔයගොල්ලෝ මේ post එක බැලුවා නම් පුතේ පළවෙනිම අපි දාන්නේ තනුගේ සෙල් ඒකේ අදාළ අවක්ෂේප වෙන කැටායන ටිකක් තියෙනවා. ඒ කැටායන මෙතන අඩංගු නැහැ කියන එක නිරීක්ෂණ නැහැ කියලා කියන්නේ. එහෙනම් මම ලිව්ව මොකද්ද? පළවෙනි කාණ්ඩේ කැටායන නැත කියලා. ඊට පස්සේ තියෙනවා පුතේ ඒකේ පෙරණේ අරගෙන උගත කරන්න පුතේ H2S බුබුලණය කරනවලු. H2S බුබුලණය කරපුවම කළු පාට අවක්ෂේප. පුතේ කළු පාට අවක්ෂේප ලබා දෙන කිහිප දෙනෙක් ඉන්නවා. හරි. අදාළ සල්ෆයිඩය හැදෙනවා. H2S දැම්මම හැදෙන්නේ අදාළ සල්ෆයිඩය. HCl දැම්මම මොනවා හරි තිබුණා නම් පළවෙනි කාණ්ඩයේ කෙනෙක් එහෙනම් පුතේ අදාළ ක්ලෝරයිඩය හැදෙන්නේ. මෙතනදී හැදෙන්නේ අදාළ සල්ෆයිඩ් එක. එහෙනම් කොපර්ගේ සල්ෆයිඩ් එක, ලෙඩ්ගේ, මර්කරිගේ, බිස්මත්ගේ මෙන්න මේ කියන හතර දෙනාගේ සල්ෆයිඩ් එක මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් හෝ කීප දෙනෙක්ගේ සල්ෆයිඩ් එක තියවිලා තියෙන්න පුළුවන්. ඊළඟට එයාගේ පෙරණේ අරගෙන මොනවද දාලා දෙන්නේ? ඇමෝනියම් ක්ලෝරයිඩ් දාලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා. මෙතනදී හැදෙන්නේ පුතේ අදාළ හයිඩ්‍රොක්සයිඩ් එක. පුතේ හයිඩ්‍රොක්සයිඩ් එක දැම්මහම පුතේ කොළ පාට අවක්ෂේපයක් හම්බ වෙනවලු. පුතේ කොළපාට අවක්ෂේපයක් ලැබෙන්නේ බලන්න හොඳට මේ post එක අවක්ෂේප කොළපාට අවක්ෂේපයක් හම්බෙන්න පුතේ ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම එක්කෝ ක්‍රෝමියම් අයන තියෙන්න ඕනේ එහෙම නැත්නම් ෆෙරස් අයන තියෙන්න ඕන. හරි Fe2+ තියෙන්න ඕනේ එහෙම නැත්නම් Cr2+ තියෙන්න ඕන. ඒකේ හයිඩ්‍රොක්සයිඩ් එක. ඊට පස්සේ පුතේ H2S මුල්නේ කරන්නලු. මේ බලන්නකො කලිනුත් H2S දැම්ම දැනුත් දැම්ම. ඔතන වෙනස ඔයගලන්ට තීරු ගන්නදී ඔයගලන්ට මතක ඇති පුතේ මෙතන දාන්නේ HCl දැම්මට පස්සේ H2S දාන්නේ. ඒ කියන්නේ ආම්ලික මාධ්‍යය තමයි H2S දාන්නේ. මෙතන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට පස්සේ H2S බූල්නේ කරන්නේ. ඒයි බාෂ්මික මාධ්‍යය තමයි H2S දාන්නේ. ආම්ලික මාධ්‍යයේ බාෂ්මික මාධ්‍යය. එහෙනම් බාෂ්මික මාධ්‍යයේ H2S බූල්නේ කරපුවාම පුතේ සුදු පාට අවක්ෂේපයක් හම්බෙනවලු. ඒක මොකක් වෙන්න නැද්ද පුතේ? එකම එක්කෙනයි වෙන්න පුළුවන් සින්ක්ගේ අදාළ සල්ෆයිඩ් එක. හරි එහෙනම් සින්ක් 2+ අයන තියෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ පුතේ බලා ගන්න. ඇමෝනියම් කාබනේට්. ඇමෝනියම් කාබනේට් දැම්මම අදාළ කාබනේටේ තමයි පුතේ අවක්ෂේප වෙන්නේ. එතකොට පුතේ සුදු පාට අවක්ෂේපයක් එන කැල්සියම් වෙන්නත් පුළුවන්, ස්ට්‍රොන්ටියම් වෙන්නත් පුළුවන්, බේරියම් වෙන්නත් පුළුවන්. මෙතනින් අපිට එකයි කන්ෆර්ම් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කවුරු ඉන්නවද පුතේ? සින්ක් දාන දෙකයින ඉන්නවා. දැන් මේ අතරින් එක්කෙනෙක් ඉන්නත් පුළුවන්, කීප දෙනෙක් ඉන්නත් පුළුවන්. පැහැදිලිද පුතේ? එහෙනම් මේ තමයි අපිට ඒ අදාළ කැටායන විශ්ලේෂණයෙන් ගන්න පුළුවන් දත්ත ටික. එහෙනම් මේ තියෙන්නේ අපේ ඊළඟ ස්කෙච් එක. මම කෙටියෙන් ලියාගත්ත අපි කලින් පරීක්ෂණ නිරීක්ෂණ වලින් ගත්ත නිගමන ටික මේ විදිහට ලියාගත්තා. ඊට පස්සේ ඊළඟ වගුවට අදාළ දේවල් මම මේ විදිහට ස්කෙච් කරගත්තා. බලන්න P1 කියන කෙනාගේ මේ අතරින් එක්කෙනෙක් හෝ කීප දෙනෙක් ඉන්න පුළුවන් නේ පුතේ. මේ කැටායන අතරින් ඒගොල්ලන්ගේ සල්ෆයිඩ් එකයි ඉන්නේ. එතකොට එයාට සාන්ද්‍ර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම පුතේ තදනිල් ද්‍රාවණයක් හම්බ වෙනවලු. පුතේ සාන්ද්‍ර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම අදාළ ඇමීන් සංකීර්ණය හම්බ වෙන්නේ. ඒ අදාළ ඇමීන් සංකීර්ණේ තදනිල්ලු පුතේ. මේ ද්‍රාවණය තදනිල්ලු පුතේ මට කියන්නේ නම් P1 ගේ මෙන්න මේ කැටායන ඉන්නේ. මෙන්න මේ කැටායන අතරින් තදනිල් ද්‍රාවණයක්. එහෙම නැත්නම් තදනිල් ඇමීන් සංකීර්ණයක් හදන්නේ කවුරුද පුතේ? කොපර්. එහෙනම් मे द्रावणे इन्ने अनिवार्यम कौन पुते कोप तो द्रावणे तम कोपे एम इन संकीर्णे कोपे एम इन संकीर्णे है ना मेतन इन्ने कोप कियला पहदिली मे कवरुत नहीं है ना एक कंफर्म होना ඊට පස්සේ පුතේ බලන්න P2 P2 ගේ මේ දෙන්නගෙන් කෙනෙක් නින්න ඕන. එයාට බාෂ්පක මාධ්‍ය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දැම්මම කහ පාට ද්‍රාවණයක් හම්බ වෙනවලු. පුතේ බාෂ්පක මාධ්‍ය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දානවා කියන්නේ පුතේ මෙයා ඔක්සිහරණය වෙනවා. P2 ගේ ඉන්න කැටයනය ඔක්සිකරණය වෙනවා. බාෂ්පක මාධ්‍ය නිසා පුතේ මේ දෙන්නගෙන් ඔක්සිකරණය වෙන්නේ පුතේ Cr2+ කියන කෙනා පුතේ පත් වෙන්නේ CrO4 2- බවට පත් වෙනවා බාෂ්පික මාධ්‍යයේදී. එයාට H2SO4 දැම්මම තැඹිලි පාට වෙනවලු පුතේ. පුතේ කහ පැහැති ද්‍රාවණයක් ආම්ලයක් දාපුවම තැඹිලි පාට වෙනවා නම් ඔයගලන්ට මතක් වෙන්න ඕන ප්‍රෝමේට් ඩයික්‍රෝමේට් කතාවයි මේ කියන්නේ. Cr2O7 2- CrO4 2- වලට අම්ලයක් දැම්මම Cr2O7 2- තැඹිලි පාට ද්‍රාවණයක් ලබා දෙනවා. මේකට පුතේ නැවතත් භෂ්මයක් දැම්මොත් මොකද වෙන්නේ? ආපහු එයා කහ පාට වෙනවා. ඒ නිසා මෙයා නිකන් සමතුලිත ප්‍රතික්‍රියාවක්. හරි. ඒ කහ ද්‍රාවණයේ අම්ලයක් දැම්මම තැඹිලි වෙනවා. භෂ්මයක් දැම්මම ආපහු කහ පාට වෙනවා. මේක සමතුලිතයක්. එහෙනම් මේ දෙන්නත් අපි අඳුරගත්තා. කවුද මේ කහ ද්‍රාවණයේ පුතේ? ක්‍රෝමේට් අයන ද්‍රාවණය, තැඹිලි පාට ද්‍රාවණය, ඩයික්‍රෝමේට් අයන ද්‍රාවණයයි. එහෙනම් ඒකත් දැන් අපිට පැහැදිලි. එහෙනම් P1 P2 කියන්නේ කවුද කියලා දැනගමු පුතේ. එහෙනම් P1 කියන්නේ පුතේ කොපර්ගේ අදාළ සල්ෆයිඩ් එක. එහෙනම් කොපර්ගේ සල්ෆයිඩ් එක. P2 කියන්නේ පුතේ එහෙනම් ක්‍රෝමියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක. එහෙනම් CrOH2. හරි. එහෙනම් ක්‍රෝමියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එකයි ඒක. හරි. ඊළඟ කොටස් වලටත් යමු පුතේ. දැන් ප්‍රශ්නේ හරිම ලේසි වෙලායි තියෙන්නේ. හොඳයි. P3 වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම P3 වල නිසින් සින්ක් කියලා ෂුවර් වෙන. එහෙනම් පුතේ කලින් මච්චුව ආය කන්ෆර්ම් කරගන්න තියෙන්නේ. මේක ප්‍රශ්නේ විභාගදි කරද්දි මේ වගේ කන්ෆර්ම් කරගත්ත දෙයක් පස්සේ පස්සේ ආය දුවන්න ඕනේ නැහැ පුතේ. හරි. හැබැයි අවුල තියෙන්නේ මෙයාව කන්ෆර්ම් කරගත්තට පුතේ මේ අහනවා P5 කියලා කෙනෙක් හදනවලු. එතකොට මේ ද්‍රාවණය මොකක්ද කියලා අහනවා. එයාව දැනගන්න නම් මේක සලකා බලන්නම ඕන. එහෙනම් අපි P3 කියන කෙනාව කලින්ම අහගත්ත කවුද පුතේ? සින්ක්ගේ සල්ෆයිඩ් එකනේ. මම ඒක මෙහෙම ලියා ගන්නම්. සින්ක්ගේ සල්ෆයිඩ් එක තමයි P3 කියන්නේ. නමුත් එයාට භෂ්මයක් දැම්මම මොකද පුතේ වෙන්නේ? සුදු පාට අවක්ෂේපයක් එයාට කියනවා P5 කියලා එයාට නම දාලා තියෙනවා. එතකොට ඒ තමයි සින්ක්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක. සින්ක්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක. ඊට පස්සේ ඒකට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානකොට ඒ P5 දිය වෙනවලු පුතේ. පුතේ ඒකට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපම දිය වෙනවා නම් පුතේ එයා මොකද්ද පුතේ? සින්ක්ගේ එයා හදා ගන්නවා සංගත සංකීර්ණයක් මෙන්න මේ විදිහට. මෙන්න මේ සංගත සංකීර්ණය හදා ගන්නවා 2- හරි. 2- සංගත සංකීර්ණය හදා ගන්නවා මේ දිය වෙන විදිහ. සින්ක් දිය වෙන විදිහ. පැහැදිලිනේ? මේක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ පුතේ කියනවා P4 කියන කෙනාගේ මෙන්න මේ කට්ටිය ඉන්න ඕන. මම මෙයා කොට කරගත්තේ නෑ නේද? හරි. ඊට පස්සේ මේ හතර දෙනාගෙන් කවුද කියලා අහනවා පුතේ. P4 කියන කෙනා පහන්සිළු පරීක්ෂාවේදී gadol රතු දැල්ලක් සහිතව දැල්වෙලු. පුතේ මේ හතර දෙනාගෙන් කවුද පුතේ gadol රතු පාට දැල්ලක් සහිතව දැල්වෙන්නේ? අවශ්‍ය නම් බලන්න පුතේ මෙන්න මේ post එක. අපේ පළවෙනි Chemistry Academy Facebook page එකේ දාපු පළවෙනිම post එක. බලන්න අදාළ පහන්සිළු පරීක්ෂාවලට අදාළ වර්ණ ටික උතන තියෙනවා. එහෙනම් දැන් බලන්න පුතේ එහෙනම් මෙතන තියෙන්නේ එහෙනම් පුතේ कैल्शियम 2+ මොකද ගඩොල් රතු දැල්ලක් ලබා දෙන්න පුතේ कैल्शियम 2+ අයනය. එහෙනම් පැහැදිලි නේද පුතේ? එහෙනම් ඔන්න අපිට අදාළ එහෙනම් මෙතන කැල්සියම් නම් දීලා තියෙන. එහෙනම් P4 කියන්නේ කවුද පුතේ? කැල්සියම් ගේ කාබනේට් එක. හොඳයි. එහෙනම් P1 අඳුරගත්තා, P2 අඳුරගත්තා, P3 අඳුරගත්තා, P4 අඳුරගත්තා, P5 අඳුරගත්තා. ඒ වගේම ද්‍රාවණ ටික කොපර්ගේ ඇමීන් සංකීර්ණය, ක්‍රෝමේට් ද්‍රාවණය, ඩයික්‍රෝමේට් ද්‍රාවණය, ඒ වගේම තමයි P5 දිය වුණාම හැදෙන ද්‍රාවණය. සියල්ලම එහෙනම් සියල්ලටම උත්තර මෙන්න මේ ස්කෙච් එකේ තියෙනවා. බලන්න පුතේ මේ තියෙන්නේ ඒ අදාළ අපේ 9 ඒ කොටසට අදාළ සීල් ප්‍රශ්න වලට උත්තරයි මේ තියෙන්නේ. හොඳයි. එහෙනම් පුතේ තව තවත් එක සාර්ථක වීඩියෝ එකක් අපි කතා කරලා ඉවරයි. ඕගලන්ට 2019 රචනා ප්‍රශ්නවල තියෙන ඉනෝගොනික් කොටස තේරෙන්න පැහැදිලිව සහ සරලව ඕගලන්ට කියලා දීලා ඉවරයි. ඕගලන්ට හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් පුතේ ඉස්සරහට අපි මේ වගේම වීඩියෝ එකකින් ඕගලන්ව හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. අපි Chemistry Academy Chemistry තේරෙන්න උගන්වන පන්තිය. මම ලහිරු දිල්ෂාන්.